දූෂණය වංචාව නාස්තිය අක්‍රමිකතා සහ අකාර්යක්ෂමතාවය ගැන රටට ඇත්ත කියන ටෙලිවිෂන් ටෙලිවැකිය දැන් ටෙලිවිෂන් ටෙලිවැකිය අපේ ජනවහරේ හරි අපූරු කියමනක් තියනවා නේද නැව ගිලුණත් බෑන් චූන් කියලා නේද අද 254 වැනි ටෙලිවැකිය ලියන්න හදන්නේ ආන් ඒක ගැන නැවක් ගිලුණත් බෑන් චූන් ඒ විතරක්ම නෙවෙයි හොඳේ නැවක් නිකන් අපේ රටවටේ වටයක් ගියත් බෑන් චූන් අප්පා නිකන් නැවක් එහෙමත් නෙමෙයි තින් හොඳේ ඔය අසූචි පොහොර ටිකක් එහෙම අරගෙන රටවටේ ගියත් අපේ සමහර උන්දලට බෑන් චූන් නැවක් ගිලුණත් බෑන් චූන් නැවක් රටවටේ වට දෙකක් තුනක් කැරකිලා ගියත් ඉතින් අනේ මෙහෙ සමහරුන්ට බෑන් චූන් දැන් මේ උපහැරණය අද ටෙලිවැකියෙන් මෙන්න මෙහෙම වෙනස් කරන්න හදනවා හොඳේ නැවක් ගිලුණත් බෑන් චූන් නෙවෙයි ඩොලර් චූන් නැවක් රටවටේ වට දෙකක් තුනක් කැරකිලා ආයෙත්තර නැව අයිති රටටම ගියත් අපේ සමහර මහවුන්දලට ඩොලර් චූන් කියලා. දැන් ඔබ කල්පනා කරනවා ඇති මොකද්ද මේ අපබ්‍රංශ ඩොලර් චූන් කතාව කියලා නේද? එහෙනම් ඉතින් අහගමුකෝ හොඳේ. මතකදර මේ චීන අසූචි පොහොර නැව නේද? ඒ නැවේ සිට අපේ මුහුදේ ගිලුණු එක්ස්ප්‍රස් පර්ල් නැවේ. ඒකේ නැගලා ඔය දැන් සිංගප්පූරියන්ට හදන මේ හොරුන්ගේ කතාව එහෙම මේ වෙන විට යම් ප්‍රමාණයක් දන්ව ඇති නේද? එතකොට ඔබට ආයේ තේරුම් යාවි මේක මොනතරම් දූෂිත නඩයක් විසින් විනාශ කළ හා ඉතිර ටිකත් විනාශ කරන්නට හදන රටක්ද කියලා. මුලින්ම චීන නැව මතක් කරගමු හොඳේ. මතකද අපේ රටවටේ හැංගි මුත්තන් කළ නැව නේද? හැබැයි ඊට පෙර එකක් ලියන්නම ඕනේ. ඒ මේ පැනලා ගිය ජනාධිපති ගෝඨාභය රසායනික පොහොර තහනම් කරමින් කළ ජාතික අපරාධය හොඳේ. ඒ අපරාධයේ මූල්‍යමය වශයෙන් ගණන් බැලුවොත් ලංකා ඉතිහාසයේ අතිශය අමනෝඥ විනාශකාරීම තීන්දුව. රසායනික පොහොර තහනම් කරමින් චීනයේ අර ෂින්ඩාවෝ සීවික් බයෝටෙක් සමූහ ආයතනයෙන් කාබනික පොහොර නැවක් ගෙන්නුවනේ නේද? මතකයිනේ නේද? ආන් ඒ නැවී ආ පොහොරවල එදා අහිතකර ක්ෂුද්‍ර ජීවීන් අඩංගු බව දෙවරක්ම සනාථ වුණා. දැන් පොහොර ගොඩබාන්න දෙන්න බෑ කියලා ඊට අදාළ ශ්‍රී ලංකාවේ ආයතන කිව්වා. ඒවා ජීවාණුහරණය කළේ නැති ක්ෂුද්‍ර ජීවීන් අඩංගු පොහොර කියලා පැහැදිලිව කියලා ඒ වගකීම ඒ චීනයේ ෂින්ඩාවෝ සිවික් බයෝටෙක් ආයතනය බාරගන්ට ඕනි කියලා තේරුම් කරලා කිව්වා. නමුත් මොකද වුනේ නේද? අපි මහා අර්ම පුදුම රටක් නේද? අන්තිමට ඒ පොහොර නැව යාන්තම් හරවල ඇරිය රටවටේ කැරකි කැරකි ඉඳලා. වැරද්දත් ඒ උන්දලගේ අතේ. නමුත් මොකද වුනේ? නැවත් නැහැ පෝරත් නැහැ. ඒ වෙනුවට අපි අන්තිමට ඇමරිකානු ඩොලර් මිලියන 6.9ක් 6.9ක් ඒ කියන්නේ රුපියල් වලින් නම් කෝටි 1382ක් ආන් ඒ චීන සමාගමට ගෙව්වා. කෘෂිකර්මයට ඒ වෙලාවේ ඇමතිවරු දෙදෙනෙකු හිටියා. මහින්දානන්ද සහ ශෂීන්ද්‍ර රාජපක්ෂ. මේ දෙන්නම මාර සුරංගනා කතා එදා කිව්වනේ නේද? අන්තිමට පෝරත් නැහැ. ඒ වුණාට රටේ සල්ලි වලින් රුපියල් කෝටි 1382ක් ගෙවලා හිත හදාගන්න තරම් හිත හොඳ මිනිස්සු අප්පා අපි නේද? එහෙම තමයි කරන්ට උනේ. අන්තිමට ඒ ගැන කියන්න තියෙන්නේ ඉතින් අර චීන පොහොර නැව නේද? අපි ගෙවපු ඇමරිකානු ඩොලර් මිලියන 6.9 එමත් නැත්නම් රුපියල් වලින් නම් කෝටි 1382 නේද? ඒවා නිකම්ම නිකන් සෙලවෙන මනස පුතා කියලා තමයි කියන්න වෙන්නේ නේ. දැන් මේ මූල්‍ය අපරාධය මේක සෙලවෙන මනස නෙමෙයි මූල්‍ය අපරාධයක්. හොඳේ ආන්ගේ මූල්‍ය අපරාධය පිළිබඳව විගණක වාර්තාවක් එළියට ආවා. එහි සඳහන් වන්නේ මේ අපේ රටට වූ අලාභය රුපියල් කෝටි 1382 හෙවත් ඇමරිකානු ඩොලර් මිලියන 6.9 මීට අදාළ නිලධාරීන්ගෙන් අය කරගත යුතුයි කියලා. හොඳේ හැබැයි ඉතින් ඇමතිලා දෙන්න නම් ගැලවුණා. හරිද? හැබැයි මේ නිලධාරීන්ගෙන් මේ රුපියල් කෝටි 1382 අය කරගන්ට දාපු නඩුවක් නම් තාම අපි දන්නේ නැහැ. හොඳේ දන්න කෙනෙකු හිටියොත් ඉතින් ටෙලිවැකියට කියන්න හරිය. එහෙමනම් ඉතින් ඊළඟ නැවට ගොඩවෙමු නේද? ඒකට ගොඩවෙන්න පුළුවන් කමක් නැහැ. මොකද ඒ නැව තියෙන්නේ අපේ මුහුදු පතුලේ. ඒ අහල පහලටවත් එන්න යන්නවත් දෙන්නේ නැහැ. ඒකයි වැඩි. නැව තියෙන්නේ අපේ මුහුදු පතුලේ. නමුත් අපිට ඒ කිට්ටුවටවත් යන්න දෙන්නේ නැහැලු. ඔය ඒක තමයි මොකද්ද? ආන් අර එක්ස්ප්‍රස් පර්ල් නෞකාව නේද? 20/21 වසරදී, ඒ කියන්නේ වසර දෙකකට පෙර මැයි මාසේ 20 වෙනිදා අර ගිනි අරගෙන මුහුදුපත් උනේ නේද? මතකයි නේද? ආන් ඒ නැව.
නැව. මේ නැව ඔය සිංගප්පූරුවේ ලියාපදිංචි එකක්. නයිට්‍රික් ඇසිඩ්. හොඳට මතක තියාගන්න නයිට්‍රික් ඇසිඩ් ටොන් 25ක් ඕක ඇතුලේ තියෙනවා. ඊට අමතරව වෙනත් රසායනික ද්‍රව්‍ය සහිත කන්ටේනර 1486ක්. ඒ කියන්නේ බහලුම් 1486ක් තියෙනවා. මේ කන්ටේනර් අතරත් අතිශය අන්තරායකර කන්ටේනර් 81ක් තියෙනවා. මේ නැව මැයි 15 වෙනිදා ඉන්දියාවේ හසිරා වරායෙන් පිටත් වෙලා තිබුණා. ඒ අතර තමයි ওই රසායනික ද්‍රව්‍ය අඩංගු කන්ටේනර් කිහිපයක කාන්දුව නිසා ගින්නක් හටගෙන තිබුණේ. නැවත හසිරා වරායට හරගෙන යාමට අවසර ඉල්ලුවා. නමුත් ඊට අනුමැතිය ලැබුණේ නැහැ. ඊළඟට ළඟම වරාය මොකද? කටාර්. ඊට ඇතුළු වීමටත් අවසර ඉල්ලුවා. නමුත් දුන්නේ නැහැ. ඊළඟට ළඟම වරාය කවුද නේද? අර ඉතින් ඔක්කොම කුණු බේරේ වැවට කිව්වා හේ නේද? ඔන්න ඉතින් අපිට ඇත්ත කිව්වද නැද්ද දන්නෙත් නැහැ. කොහොම වුණත් අපේ මුහුදු සීමාවට නැව ආවා නේද? අන්තිමට ඔබට මතකයිනේ මේ නැව අපේ මුහුදෙදි ගිනි ගත්තා. ඒ 20/21 මැයි 20 වෙනිදා නේද? එදා ආරම්භ වුණු ගින්න දින 13ක් පුරා පැවතියා. අන්තිමට ඉන්දියාවත් ගින්න නිවන්න එක් වුණා. නමුත් බැරි වුණා. බොහෝ රසායනික ද්‍රව්‍ය සමග නැව මුහුදුපත් වුණා. අන්තිමට අපේ මුහුදට, අපේ වෙරළට ජල ජීවින්ට පමණක් නෙමේ අපේ ජන ජීවිතවලටත් මින් සිදු වූ හානිය සහ හෙටත් සිදුවීමට නියමිත හානිය අතිශය භයංකරයි, විනාශකාරී. මේක ලෝක ඉතිහාසයේ සිදු වූ අතිශය දරුණුම නෞකා අනතුර ලෙසත් සමහරු හඳුන්වනවා. සමහරුන්ට නම් ඉතින් එදාර මේ වෙරළට ගොඩ ගහපු කැස් බෑව එහෙම මතකද? අර වාරකන් පුරුදු නැතුව මැරනවා කියලා කිව්වේ නේද? ඔවාන් ඒ කතාව තමයි. දැන් දුක හිතෙන කතාව ඒක නෙවෙයි. මේසා විශාල අපරාධයක්, විනාශයක් අපේ රටට, අපේ වෙරළට, අපේ ජන ජීවිතවලට සිද්ධ වෙලත් අනාගතයේදී සිද්ධ වෙන්නත් ඉඩ තියෙනවා කියලා දන්නවා. ඒ තියාගෙනත් අපිට බැරුව ගියා අද වෙනකන් අදාළ වන්දිය ගන්න. මේ යන විදිහට වන්දිය මගහැරෙයිද, වන්දිය ගන්ට පුළුවන් වේද, එහෙම නැත්නම් වන්දිය වංගු ගහයිද කියන එකයි අද ඇති ප්‍රධානම ප්‍රශ්නේ. හරිද? ඔව්, හෙට ටෙලිවැකිය නෝරදවාම අහන්න. හෙට ටෙලිවැකියෙන් අපි ඉතාම පැහැදිලිව එක්ස්ප්‍රස් පර්ල් නෞකාව සහ ඒ වන්දිය ලැබෙයිද, වන්දියට වංගු ගහයිද කියලා අපි හෙට කතා කරන්න සූදානම්.